ශිස්ස පාල්ලිමේන්තු මහමතිවරණින් පස්සේ. අපි සමගි ජනබලවේගේ ප්‍රධානකාරර්යාලී ඉඳලා මාධ්‍යහමකට සම්බන්ධ වෙන්න තින්දු කරේ. මේ වෙනකොට කැබිනෙට් මණ්ඩලය පච්කරල තියෙන ආණ්ඩුවේ ඉදිරි කටයුතු පිළිබඳව ජනතාව විමසලිමත්ව ඉන්න වෙලාවක්ක නිර්මාණිවෙන සමහර කරුණු කාරණා පිල්බඳව විශේෂසෙන්ම රටේ ජනතාව දැනුවත් කිරීම වැදගක් කියෙලපීම හොඳතු ශවාස කරනවා. ඒ වගේම අපේ රටේ ජනතාවට වැරදි පණවිඩ නිර්මාණය කරමින් ඒවා ජනගත කරන්න උත්සාහ කරන සමහර මාධ්‍ය සහ සමාජ ජාලා පිළිබඳව ජනත අවධියෙන් ැබීම මහිතන විපක්ෂේ වගකීමක් ෙලපි විශවාස කරනවා. මුලින් අපි කියන්ඩෝනි දෙදා ශිෂ්‍ය පාලිබින්තු මහමැතිවරණේ විශාල ජනවරමක් ජ පෙරමට බැල තිෙනවා ඒක අයවාදයෙන් තොරයි. එ ලැබුණු ජනවරම මේ රටේ ව්‍යස්ථාව ප්‍රකාරව ජනතාව සමග මෙරට පාලනය කරන ලැබිච්ච ජනවරම කියන එක සමහර නායකන්ට මෙරුට අමතක වෙලා තියනවා කියන අපිට දැනු කරන ප්‍රකාශවල. සාපි විශේෂය මදක් කළ දෙනවා මේ ලැබුණු ජනවරම මේ රට පාලනය කරන ආණඩුක ව්‍යස්ථාවට අනුකූලව පාවිච්චි කළ යුතු ජනවරමක් කියන එක අපි ආණ්ඩු පක්සිර මතක් කළ දෙන මොකද තුනින් දෙකක් නෙමෙයි. හයිම් පහක බලයක් ලැබුණත් ආණ්ඩුක්‍රම ව්‍යස්ථාවට පිටිං කිසිදු තීන්දු තීරණ ගැනීමක් සහ කටයුති කිරීමක් මංහිතන්නේ වව්‍යස්ථාව විරෝධී ක්‍රියාවක්ෙන මේ මේ රටේ ජනතාව එවැනි බ කිසි පාර්ශ්ක ලබාදීන නෑක ලබි විශ්වාසර. එහෙමනං අපිට බැලූ බැල්මට පේනවා. දහනමවෙනි ව්‍යස්ථා සංසෝධනය හරහා. මේ රටේ උත්සාහකරපුේ පජාතන්ත්‍රීය අයිතීන් සමාජයට රැගනයීමම ජනතාවත් රැගනීමට ගත්ත ක්‍රියාමාර්ගවල දිගුවක් විදියට. එ මයිතපල සිෙන් ඇතුමා දහනමි සංසෝධන ගන වෙලාබේ පරිස රමාත්‍යන්සය, මහවිලි අමාත්‍යන්සය ඒ හැරුණම ආරක්ෂ අමාත්‍යන්ය වැතේතියාගට. ඒ එතුමාගේ දූරකාලයෙන් පස්සේ පාල්ලිමීන්තු මන්ත්‍රීවරයකුට පමණක් අමාත්‍ය දූර දරීමට හැක කියෙන ව්‍යස්ථ සංසෝධනැ එකතමයි අපි අද ඉන්න. අද මේ නිර්මාණය ල යෙන ඒ පාල්ලිමින්තු. නැමු අපිට කැබිනෙට් මණ්ඩලය ගැන බලාගෙන යනකොට මෙමකොට ආරක්ෂක අමාත්‍යන්සේ ගරු ජනාධපත්තු මාත්‍යය තියෙන. අතිකරු ජනාධවතුමා යටත්තේ ආරක්ෂික මාත්‍යන්ශය තිබීමේ වරදක් නැහැ බැලූ බැල්මටවරුවරිකයි එක ප්‍රශ්යක් බොකද තුනින් දෙකක් බලය දීලා තියෙනව කියලා නතුම අර කියපු කාරණාවම මෙතෙන්දී මතු කිරීම වැදගත්. එතමයි තුනෙන් දෙකක් නෙමේ හයම් පහක බලයක් ලබා දුන්නත්. මෙරට ව්‍යස්ථාව අබමල් රේනුවකින් හරි උල්ලන්ගෙනය කිරීම අයිතියක් පාලක පක්ෂයට අධපක්ෂයටත් නැහනම් එතන පේනවා. මේ ගැන විමර්ශණය කරොත් ව්‍යස්ථාපිතව එතන යම් කිසි වැරද්දක් සිදුවෙන. අඩු පාඩුවක් සිදුවනු. අතිකරු ජනාජපත්තුමාට එය දැරීමේ හැකියාව තියද කියන ප්‍රශ්නය නිර්මාණය වෙනවා. එවගේම ආරක්ෂ්‍රමාතිසේ අයටතට නොගලපෙන ආයතන. රාශක් මේ වෙනකොට එකතු කරෙන ප්‍රාදීශයේ ලේකම් කාරයයාල දිස්්‍රික් ලේකම් කාරයාල තිය නිසාපී රටේ ජනතාවට මතක් කලද දෙන නැත්තන් කියයි මේ ආ්ඩු ආරම්භ කරන වෙලාම විපක්සෂේ ඔන්න රටේ වැරදි පනිවිඩක් දෙනකන අප රට ජනතාන දක්කින දහමි ්‍යස්ා සංසෝධනයක් එනවා කිය කතාවක් තියනවා. අපි අහනවා මේ රට ඉදිරියට යායුත්තේ පිළි පස්සරද. ඔය ධනමි ව්‍යස්ථ සසෝධනන නම් තොරොතුරු දැනිගැනීම අයිතය වැනි තා සාධනීය පියවරන් ආපහු අකුලා ගන්නවද. එවගේම සාධන කොමිෂන් සබාටි ආපහු ආපස්ත්‍ර දානවද. එෙම නැතුව දනමනි සංස්ශෝධනය වෙනස්කම් වලට බාජන. අපි සිතනෝ සමහර සාධනී කාණාතිය වන වෙනස් විය යුතු දේවල්. වෙනස්කම්වට භාජනය කරනවා.දේ නිසා මේ රටේ ජනතාවගේ නිර්මාණය වෙන යම් කි ගැට්ලුවල්ට මතක්කරදීම කෙලා අපිහිතනවා. අපි විශ්වාස කරනවා අධිර ජනපත්තුමා ලබාදීලතියන බලය කිසිදුවා කරයකිින්. ජනතාවට හානියක් වන විදියට. ඒ බලය පාවිච්චි කරයිගල විශවාසය ය ොකද මේ රට පූරාදර්ශයක් දෙන්න. ව්‍යවස්ථාපිත එතුමාට පැවිරිලා තියෙන බලට පරිවාාහිරෝ බලය ලංකරගන්න උත්සාහ නොකරයි කෙනක. අපි විශවාස කොන මොකද මේ වෙනකොට කැිෙට් මන්ඩලේ ප්‍රධානයා ජනාධීපතිවරයා උුණනාට කැබිනෙට් අමාතවරු පත්කිරීමේ බල. බලය සර්ු බලධාරයා වෙන්නේ අග්‍රාමාත්‍යවර එහමනම් ඉදිරියේදී මේ කරනු ගැන අග්‍රාමාත්‍යය මහින්දරාජපක්ෂ මහත්‍යයත් අවධානය යොමු කර මෙට නීතියත්යෙක් ම ධනමනිවස්ථා සංසෝධනයක් වෙලා නෑ. එම වෙනකින යෝජනාවිතරයි තියන්නේේ ච්ච දවසට මේ කියන කාරණා ඇතුමලට අවශ්‍ය පරිදි සංසෝධනය කර ගත් තට දැම් මේම හොතේ තිෙන තත්වයනු අපි විශ්වාස කරන හෙම හැකියාවක් නෑ කියලා. වගේ මම කියන්්ඩන මෙදස්වල මාතයත්තුල විශේසයම කතා භාට ලක්වෙනවා. අමාත්‍ය මණ්ඩල පච්චරීම සම්බන්ධ. අමාත්‍ය මණ්ඩල පච්චරීම සම්බන්ධ මා විශාල විදියට සමාජයතුළ නිග අවචඥා සහකත විදියට බලන කාරණා තියෙනවා මං ඒ කරුණු මතක් කර දෙෙන උත්සා කන ඒ පාලනය කරන පක්ෂය තමන්ට අවැසි පරිදි අමාත්‍ය දූර විශෂයපතයන් බෙදීමේ වරදක් නෑ. හැබැයි එකකාරණයක් අපි රටක් විදියට අවධානින් යොමු කළ යුතුයි. ඉතිහාසේ පුරාාවට අපිදන්නා කාලසීමවිදී. මේ හැත්තාට ව්‍යස්ථාව සංශෝධනයෙන් පස්සේ සෑම කැබිණට මණ්ඩලයකම මේ රටේ කාන්තා කටයුස්සා ළම කටයුතු පිලිව අමාත්‍යවරය හිටියා. මේ අමාත්‍ය මණ්ඩලේ ම දන්නා තර්මින්. මේ මොහොත වනතෙක් කාන්තා සහල් ළමා කටයුතු පිලිබඳ අමාත්‍යවරයකෝ වරයක් නෑ මතකයි මහින්දරාජපක් සාණන්ඩුවේ විටක කාන්තා කටුතුතිබිලිබඳ අමාත්‍ය වරයකුට ාරදීල තිබුණ මේ යම් කිසි කාලීම එහෙම නම්. අද ඒ විෂයන් දෙක කායටදේ පාලනය වෙනවද ළමා කටයුතු කාතාකටුතු කන ටේ මහිතන්නේ අති විශේෂ පසට පනස්දයකට වැඩි ප්‍රමාණය ජීවතන කාන්තාවන් වෙනුවෙන් ක්‍රියාත්මක නමාත්‍යංශයක් නිර්මාණය කිරීම අතිසේ වැදගත්වෙනවා පාලිමිේන්තුයේ කාන්තා මන්ත්‍රීවරයන් මේ වකොට දොස් දෙනෙක්. මන්ත්‍රීදූර ලබාගෙන තියෙනවා අප බලාපොරොත්තුවන න රජයෙන් උත්තරයක් ලබාදයකිරීම සමාජයට ප්‍රශ්නයක් අපිටත් ප්‍රශ්නයක් පාලිමින්තු මන්තිවරුදයට මේ විෂය වෙනත් කොහේ අරිගීන් හංගල තියෙනවද එහෙමත් නැත්තන් ඇත්තරම කාන්තාහා ලමාකරුතු අමාත්‍යන්සයක් කබිණට් එක නැතිද රාජ්‍ය අමාත්‍යන්සයක් බාට පත්ව නොද එසේත් නුවන්නේ නම් වෙන විකල්පයක් මේ ගැන යෝජනා කල තියෙනවාද කියල ගේ අපට පේනවා මේ කැබිණට මණඩලේ ගැන විර්ශණත්මකව බැලීමේදී. මේ රටේ රාජපක්ෂ කඳවුර තුළ මන් රාපක් මැත්තුමා ගෝටාව රජපක් මැත්තුමගේ නායකත්වය දරන කඳවුර තුළ සමහා අවස්ථාවරදී. යම්කිසි මත ඉදිරිපත් කරපු අමාත්‍යවරු. වසු දෙවනාන කරමඇත්තුමා විදුරු වික්‍රමණයකමැත්තුමා. මෙ මේ වගේ ස්වාධීන මත බයිනතු එලියටැවිල ඉරිපත්් කර නමාත්‍යවරුන්ග පාලනක නතුරල තිවන තමන්ගේ විශේපතයන් බෙදාදීමේ දැන් උදාහරණ විදිහයට කත්වොත් වාස දෙවන නාකාර මඇත්තුමා ජලම්පාන හා ජලා ප්‍රහණ මණඩලේ විතරයා ත පජාල්ල දෙපාත්ම තුවා ඇතු වන නෑ. එතකට එතුමාව යම් පාලනයකර නතු කරලා තියෙනු. ඒවගේම විශේෂයෙන් විමල් වීරමන්ස මැත්තුමා. වසර ගනාව අපි දකින හැමදා හැම කැබිනටම නිවාහහ ඉදිකිරි මමාත්‍යවරය. මෙවර එතුමාගේ විෂේපතය සම්පූර්ණ වෙනස් කරලා වෙනත් තැනකට කොඩු කරලා තියෙන. ඒ ගැන අපිට පේනවා මේ මොකදද දෙන සංඥාවකය. ඒවගේම තමයි විදුර වික්‍රමණයක මැත්තුව අපි දැක්ක මමාධ්‍යයට ප්‍රකාශයක් නිගුච් කරනවා. එතුමාගේ ප්‍රකාශය තුළ කියවෙනවා. එතුමා මාත්‍යදූරය භාර ගත්ත යුතුද නැද්ද කියලා ජනතාවකින් අහන්න්නේනෑ. එක අක මැත්තෙන් භාරකන්න. එතුමා තාම භාරගන්න සූදානන්න. එතුමා යමාතවන්සේ තියට තැනමද දන්නන්නේන. අන්තිමට තුම කියනවා අපි පොලො ඇද තැනගුුණත් නටන්න සූදානන්කිර. මේ පෙන්නේ. රාජපක්ෂ ජනාධිපතිවරයා සහ කණ්ඩායමට, පාලනය කරන්න පුළුවන් අමාත්‍යවරන්ට හොඳ විශේපතයන් ලබාදීමත්. විශේෂයෙන්ම රාජපක්ෂ නාමයයටතේ පවුලේ හදදෙක් මෙට පාලිමිින්තියන. එ හදදනාටම තනතුරු තානාන්තර සහ හොඳ අමාත්‍යය දර ලබාදීරතියන විශේෂ අපි කගහොකමට කිය නොනේ මහින්දරාජපක්ෂකරුව ග්‍රමාත්‍යවර යාමි ලැබී තියෙන අමාත්‍යන්ස සියල්ලි. ආයතන් නි කල්මනාකරණය කරන්න හැකියාවක් තියද. මේවා මේ රටක් විදර අපි තව දුරට ඉදිරයට යනකොට ව යුතුද කියන ප්‍රශ්නයි විවක්ෂේදිර මතු කරනවා එහෙමනම් විද්‍යාත්මකව. මෙරට මහා සංගරත්නයක් අපි දැක්ක විටක අනුමත කරන. මේ අමාත්‍යන්ස බෙදියයාම පිළිබඳව සාධනීය විදියට හිතන්න පුළුවන්ද. මොද හිතන්න බෑක අපි කියන නෑ ි රටේ ජනතාවලට ප්‍රශ්නයන හිතන්න පුළුවන්ද. ම. का का में में नहीं। नहीं। में में ි ශවාස කොන්න පාලිේන්තුවේ සිටිය යුත්තේ කෙලින් තාකන මිනිස්සටිකක්. ජනත නියෝජිතුර. නැත්තන් කාගේ හරි වහල්බාවයට නතුවෙච්ච කවුරු හරි කියන දෙයක් උත්තරීතර ආයතන මෛකක් සිජෝන් කල්ලිවෙල්ලා කියන මන්ත්‍රීවරු හැනකං මේ පාල්ලිමේන්තුව ඉතා වැදකත් සම්වාද මණඩ පයක්බාට පත්වවෙනි නෑ. ඒ අපි පහුේ කාලෙත් ඒක දැක්ක. අපි විශ්වාස කනවා මේ පාලිමේතු එහෙම එකක් පවෙෙන්න්න බෑ. යට ආර්ක හ දරු නට ඩගෙන වැඩලතිෙන. රට ඉදිරියට ය අවශ්‍යන හොඳ සම්වාද සීලි මන්ඩපයක්වට පාලිමිින්තු පත්ව යුතුයි. ආ්ඩු ඒතනම් අපිට තුනෙදගේ බලයක්න අපට ඕෝධද කරන්න පුලුවන් අපිේ අත්නෝමතික සිතුවිල්ලේ සිටීම වරදක් නෑ කියල අපි විස්සාාකන මේරට ස්්‍රාර්ග යම එෙම පුළුවන්කමක් නෑ. අදනුට ආර්ථය කඩවැටීමැන හොයන්දෝනම අපිට තියෙන කනගාටුව මේ මෙනකොට වෙන වෙන ප්‍රශ්නමතු වෙන. ආර්ථිය ගැන සමාජ ජනජීවිතය ගැන ජනතාවගේ තියෙන බර ගැන කොහන්වත් මාතෘකා නිර්මාණය වෙන්න නෑ අදහස් නිර්මාණය වෙන්න උත්තර නිර්මාණය වෙන්න නෑ මේ වෙනකොට දේශපාලික වටපිටාව තුළ අවශේෂකාාණා ගැන විග්‍රහයන් පවතින බෙලාවක අපි පක්ෂ විදිරකු නතාවගේ බඩගන්න ගැන හිතීම රජයක වගකීම ඒ අමතක කරලා දාලා. ඒකට විකල් පොහන තවදුවටත් ප්‍රමාද කරලා මැතිවරණ ජග්‍රහණය තුළම. උදම්මනීම මංගිතන්නේ යුතුනෑ සපි විශවාාසක කන විසිවට පාලිමේන්තුව ආරම්භ කල විගස මේරටේ ජනජීවිතය නැවතත් යතා තත්වයටට පච් කරනන්න ජනජීවිතය තියෙන ප්‍රශ්නටිකට උත්තර හො යන්න පුළුවන් අවශ්‍ය වට පිීඩාවක් හැදී යුතුයි කියන කාරණාව අනිවාරයෙන් මතක් කරන ඒය වගේම දමිල ජනතාව කැනපි යම්කිි කාරණාවක් යනන. අද අපි දකිනවා සෑම මන්තිීවරයෙක් අමාත්‍යවරයෙක්ම. විශාල ්‍රකාශ නිගුත් කරනවා දැවන්ත අදහස් නිගුත් කරනවා. බහුතරයක් මේ දමිල්ල ජනතාවගේ චන්දය තුළ නෙමයි අපි ගොනවෙලාන්න සිංහල ජනතාවගේ චන්දය තුළින් තමයි. අපි මේ මහා ජනවරම ලබාගත්. අපි හනෝ මේටේ දමිල ජනතාව මුස්ලිම් ජනතාවට පුරුවසිය නොවේද. එද්‍යශනමසිය පනත් සයේ නරක පූරාදාශයක් දීල ඒ අදටත් විශ්ණ කන්න බැරුව ඉන්න වෙලාවක්. මේරටේ අමාත්‍යවරු අදටත්. ඒ කරන ප්‍රකාශ මහිතන්නේ. අපි සමාජයේ සියලු පුරවැසියන් එකසේ සැලකි යුතුයි කෙන විශ්වාසකන පක්ෂයක්විදියට ඉතාම පිළිකුරෙන් යුතුව හෙලා දකිනු. එනිසා දමිල ජනතාවට සිංහල ජනතාවට මුස්්‍රීම් ජනතාවසා අනිකු සියලුම ජනතාවට නායකත්වය දිය යුතු. ඔවුන් රැකබලාගඇතියුතු ජනතිපතිවරයක් විද එතුමාට ප්‍රකාශන යුච් කරන්නත් බෑ ැබිියෙට මන්ඩ ලේසා ්‍රමත්වරයාට අඩුම තරමින් වෙන ජනකොට්ටාසක පුරුවසේ කුුවත් එහම ප්‍රකාසු යුත්්කිරීම යිතික් නැති වෙලාව රජය එවැනි ප්‍රකාස ගුචත්්කිරීම නැවතත් අපි හෙලා දැකිනෝ කියන කාරන මතක් කන්නවා. යනිසා විශේසයෙන්ම අද මාධ්‍ය හමයුත් තුළ අපි රජයේ අවදාාට යොමු කරන්න සංචික්තව. ර්ථිකය පිළිබඳව තියනෙ සැබෑ තත්වේ රට හෙළිකරන්න. ඉතාම කඩිනමින් මොකද රටේ ආර්ථිකද අපි දන්නවා ඇඟගලුම් කර්මාන්තේ ප්‍රධානකර්මාතයක් අපේ රට අද ඇඟලුම් ගන්න ඉන්න අපේ ගැනුකරුවන්ගේ ආර්ථික ටඩ වෙටතු ගැනුම්කරුව අතරවෙලාතින. අද කර්මාන්ශාල වැහිල තින. ඇඟලුම් කරමාන්ශලාවලින් රැකියාව කරපු තරුණු තරුණම විශාල ප්‍රමාණයක් ගෙදරන්න. ඒවගේමතමයි රට විරුවන් ක ලේදා ගන්වෙල ගෞරෝයිනීය නාමයක් දීපු විදේශ රැකයාා කරන ශ්‍රමිකයන් අද අනාත වවෙලා අද උන්ගැ හොයන්නන්නේ නෑ උු අමතක් කල ලාාතින. ඔවුන් මතිවරණ කාලට විතරක් තමන්ගේ වාසියට ගෞරු ගරු නම්බුනාම දීල පාවිච්ච කර හැර ඔවුන් අද ලංකාවට ගෙන්න්නා ගැනීම හරි සාධනී වැඩසරහනක් නෑ නිසා පීතනවා රජය මේ වෙනකොට ප්‍රමුකතා ලයිස්තතුව තින ප්‍රශ්න ගණනාවක් පැත්තකින් කියයලා තවමත්. පාලිමේන්තු හමත වන්නේ ප්‍රතිමාල ප්‍රතිපාල මත අමාත්‍ය මණඩට තෝරාගැනින් මත වෙනෙන ක කාරණයක එකතුවීම් පිළි බඳව අපි විශ්ාස කරනවා රටක් විදියට. දුටත් දිරිට යම එහෙම ගැලපෙන්න්නේ නෑ කිය කාරණාවත් මතක්කන්නවා. ඒගේ මති දක්ක පුංචි සිදධියක් ඒක හිතන්නේ මේ ජනතාවත මත් පලළත්පාලන ආහිතන කිිට සභාපතිවරයක්. පලත්පාලන ආතනයකිට සවාාපතිවරයක වරදක් කරාම හෝ නැතන් යම්කිසි කරණාව නතුනාම ඒ නඩුමගඩිගයාට පස්සේ උසාාවී නැත්තන් ඒ අධි කරන ක්‍රියාවලිට අවශ්‍ය වියදම් කිරීම පළත්පාලන පනතාරහා මුදල් කමිටුවකින් අනමතකර ැනීම හැකියාව තියෙන. නමුත් සදාචාරාත්මක හැකියාවක්තියද අත්තනෝමතිකව කුරුණය කළ නගරාධිපතිවරයා තමන්ගේ හිතසි පරිදි. අර මගුල් මණ්ඩපේ විනාශ කිරීමේ සිද්ධියටම්බන්තව. නඩුගස් තුදයට ලක්ස විසිදකට ආසන්න මුදලක්. පහුගය දහත්වනිදා ප්‍රාජෙස් සබ බදල් කමිට අර අනුමතකරෙන තියන ො අර්මතකරැනීම කයාතුන තුන්ල බෞ්තර මන්ත්‍රී කණඩෑමක් කියන නිසා. තකට මේ රටේ බදු ගෙවන ජනතාව. ඒ කුුණය කල නගරස්වාා බල ප්‍රදේශයේ බදුගෙවන ජනතාව. නගරාධි පතිවරයාගේ අත්වනෝමතික ක්‍රියාවේ බරකටගෙන සිද් වෙලා තියෙන. ති අපි අනමතිකර ජයපත්තුමා හැම වෙලාවම. රටේ ජනතාවගේ ප්‍රශ්න ළංඟට ගන්න උත්සාහ කරන ගතියක් අපි පහුගිය කාල දැක් මේ ප්‍රශ්නෙත් ඔබතුමාගේ ලඟට අරගත් යුතුයි. මේ මේ ක්‍රියාව කොච්චර සදාචාර නීතිය කැන කියන ගෙත් කියන්නට පුුවන් අපිත් විශවාසාධ කරනු පලත් පාන පනතනුව මානකරසවා පනත ප්‍රකාරව යම් කිසි බලයක් තියනවා හැබැයි. ඒ ලබාතීර තියන බලය හරියට පාවිච්චි වෙනවාද ඒක නගරාධපතිවට කළ හැකිද. ඒ කළ යුතුද සහ සදා චාරාත්මකති කියන එක පසු විප්‍රමක් කළ යුතුයි. මොකද අපි කුරුණය කළ නාගරික ජනතාවට කියෙන ඔබේ බදුමුදල්. ඔබගේවන බදුමුදල් තමන්ගේ අත්තනෝමතික ඔලුුව උදුම්මගත්ත ක්‍රියාවන් වල නිතුව නගාජපතිවට වශ්‍යවදියට වියදම් කිරීමට දීමසා. ඒ සඳහා. අත්ත උත්සපු, සියලුම නාගරග මන්ත්‍රීවරුන් කරහහි හොයල බලන්න මේ අත ස්තුේ කුමන කියියාවත් සම්බන්ධදු කියන කාරණාව මතක් කරන්න ගමන් විශේෂයෙන්ම අපි විසිවැනිදා භවෘත කරන නමවෙනි පාලිමේන්තුවේ අපේ සමගි ජනවලවේගේ විදියට මේ රටේ සාමාන්‍ය ජනතාව අහිංසක ජනතාව පීඩාවට පත්කරමින් තමන්ගේ දේශපාලන අර්මුණු කරා දඟලන සමහර අමාත්‍යවරු පාලනය කරමින්, රට ජනතාව සුබදායිවනාකාරේ පලදායිවනාකාරේ පාලිමේන්තුවක් පවත්වාගෙන යන්න විපක්ේ කාර්ාරය මැනැවින් යුට කිරීමට කිසිදු බලයකට කිසිදු හයිියකට කිසිදු කණ්ඩායමකට නතුන් නොයනා කාරයට කටුයුතු කන්නවාගෙන ප්‍රතිඥාවත් ශ්‍ර ලාංකි ජනතාවට එන්න ලාපොත්වෙනවා.ඒවගේ විශේෂෙන්ම අපි කියන්න ඕන අපේ රටේ ලිතු ඉතිහාසේ එක්සත් ජාතික පක්ෂය වාඩිවෙන නැතුබං හිතන්නේ මේ මෑත කාලේකව කාටත් අවධනයට උමේච ප්‍රසයක්. වාඩි නැතුව පාලිමිතුව පාත්වන දිනය බවට විසිවෙන්ට පත්වෙනවා අපිේ ගැන සතුරක් නවවින වේදෙනවා. මේ රටේ දැවන්තම පක්ෂය මෙරට පැරනිම දශපාලන පක්ෂයක් මෙරටේ නායකන් විශාල පිරිස බීකරු පක්ෂය මේ රට සම්වර්ධනය කරා ගෙනියන්න පුළුවන් පෙරමක කියපුූ පක්ෂය මේරට අද මේ තියන තත්ත්වෙන් ගොඩ ගන්න හැකිෝති පිච් පක්ේ පාලිමිින්තු නෝජනයක් නැතැට වැටිම් පිළිබඳව ම හිතන්නේ දැංගන්න වර්තමාන් නායකෝ සම්පූර්ණ වක්. ඒ පිළි වඳව තමන්ගේ පෞද්ජලික, දේශපාලන අභිමතාර්ථයවන් වෙනුවෙන් දඟලපු මාලයකංවරයා ඇතුළු. ඔය කල්ලියට අපි කියනවා දැංවත් මීරටේ ඉතුර වෙලාඉන්න එක් ස ජාතික පාක්ෂකන්ගේ ගෞරවය ආරක්ෂ කිරීමට අවශ්‍ය කටයුතු කරන්න කියන කාරණා මතක්කන්න බන්. අවසාන වශයෙන් මං මේ අවස්ථාවක් කරගන්නවද මාධ්‍යද හමෝ තුළ රතුපුර දිස්්‍රික්කේ පලවෙනි වතාවට දස් පහ ගෝස්තු දහත්්‍යය ම පාලිමේන්තු මන්ත්‍රීවරෙක් පට පත් කර. ඒ පාලිමේතු මන්ත්‍රී ධූර්රේ කාලය හමර වෙලාවෙනි වර පාලිමේන්තු මන්ත්‍රවරයෙක්විදරමා පත් කවන මදිස්ශ්‍රක්ක වැඩිම මනපලාපියබට පත්ක කරම පාලිමින්තුරේ වන්න රත්තුපුර දිස්වික්කේ ජනතාව කෘතක්වුණ මමද රත්‍රපුරේ ආදරණියය ජනතාවට සහ සස්්‍ර ශ්‍රීලාංකි ගෑන්ට හේෂා විධානගේ. එ ගැමි පවුල්ලකින් කුඩා තැනකින් ආපු ඒ දේශපාල නච්චා මේ රටේ ජනතාවගේ තීරණාත්වක උ ඕනෑ අවස්ථාවකදී ජනතාවගේ පැත්ේ තනන් හර හිටගන්න හයිිය කොදක් තියාගෙන තමයි දේශපාලන කරන්න කියන එකත් මතක් කරමින්. විශේෂ එම මටේ හයි ශක්ති්‍යයදීපු රත්තුව දිස්්‍රක ආදරනී ජනතාවට මේ අවස්ථාවදී ස්තුෘතියි පල කරන ගබන් සමග ජනපල වේගය මේරටේ පුංචි මිනිහගේ හ පපුේ ජීවත්වෙන නායකයා සජත් පේම දස ඇතුමත් එක්ක ඉදිරියට අරගෙන යන්න පුළුවන්.ඒ දැවන්ත ගමනට හයදීපු සමත් ශ්‍ර ලාංකයේ ජනතාවට ස්තුති පල කරමින් අපි අදහ දැක මවසකර බු. ේශෙන්ම කියන්නට ඕ කාරණය අපි දැක්කා ඉයදිනේ තුළ විදුලු විසඳවීමක් අප දැක්කා පෞගිය විපක්ෂයේ අද වර්තමානය ඉන්න ආණ්ඩුව විපක්ෂයේ ඔවුන් සැඩෝ අමාත්‍ය මන්ඩ ලැක් නිර්මාණය කර ඔන් ආණ්ඩු ගන්න කලින් ආණ්ඩුවේ වැඩපිළිවෙල්ල නිර්මාණය කරලා තිබුණ අපි දන්න විදියට. අපි දැකම් අහිඳරාජපක්ෂය හිටපු වත්මන් අග්‍රාමාත්‍යවරයා හුට ආණ්ඩුව දෙන්නෙකව ඔඋ කර හැටි පෙන්න්න අපි විශේෂයෙන් මේ වෙලා කියන්න ඕනනි මතකයි අපේ ආණඩු කන කාලය තුළ විදුලු විසන්ඳවීමක් තුළ පොරසාරන්දලපු එදා ඉපක්ෂයේ කණ්ඩාෑඇමත පාදාණ්ඩුවන් සාත්පි විශේෂයෙන්ම පෙන්වා දෙන්න හදනවා ඔබ එදා අපට කියවපු දේව ල අපි උපට කියනය නහැ විශේෂම මේ ආණ්ඩුව පත්වෙලා ඇමතිවරයා දවරුන් දෙන දවසම රට අඳුරේ ැබීම පිළිබඳව යම් විමතියක් රට තුළ නිර්මාණය වෙන. ප හිතනො එක හිතා මතා සිදවීමක් මොකද විදිලි කප්පාදුවක් මේ මාස දෙක තුළ තුළ නිර්මාණය වනවා අපේ රටේ සාම්ප්‍රදායික ක්‍රමය ේද්‍යයානු. ශය හදිසි විදුලි මිලදී ගැනීමේ සඳහා වූ පනිවඩයක් රටේ ජනතාවට නිර්මාණය කිරීම සඳහා අහන්ඩේ උත්සාහය අතිසාර්ථක යයේ දිනේදී ක්‍ර්‍යාත්මකුණනාගෙන කාණනය තමයි මටනන්ගැගේ දැන් ආණ්ඩුව හොරරහසේ රටේ ජනතාවට නොපෙන්වා විදුලිය නිසන්දිී කරනවා විතරක් නෙවේ විදිලි හොරහසේ පෞ්ග කාලයේ විදුලි ලබා ගැනීම වෙනුවෙන් පෞද්දිලක විදුි ලබා ගැනීම කෑග හපු ආන්්ඩු හෙට අනිද්‍ය වෙනකුට බලාගන්න පුළුවන්. කොහොමද ඒ විදුලි මිලදී ගැනීම් හොරහසේ කරන්නකිෙන කයිතක ආරම්භයක් හැටියට අමාත්‍යංශයේ වැඩබාරගන්න දිනේදීම රටට යම් දෙයක් පෙන්වා දෙන්න කටයුතු කර නිසා අප කියනවා. මේයාලා පිනුම් ගහල බලිටි ගහලා විසිල් ගහල තමයි මේ ආණ්ඩුව ගත්. වැඩ බැරිනන් දෙන්නි කරලා පෙන්න්නන්න කෙලොදැන් පෙන්න්න හැට. ඒ පැෑහක ආසන කාලයක් මේනට අන්ුරේතේ බලලා දැන් කමිටු පත් කරලා. ඒකර මොකද උුණේ කියන හොෝයයින්න උත් සහයක් ඇදනවා අපි දන්නමොකක්ද වෙන්න කියලා. විදිලි කපාදක් සිද්ධවේවි. ඒ විදිරිික්ප්ප යාදය තුළ විධ ආකාරයේ අයිතාලෙස නැවත වතාවක් විදුලිය මෙිලදී ගැනීම සඳහ යම්. සූදානමක ඉන්නවා කියන. වැඩ පිළිවල සමාජයේ තියනෙනොයඉගෙන කාරන්නේ මුලිමක කියන්න නිසා මේ ැඩුවෝ ඇමතිකං හදල සැඩෝ අමාත්‍යන්ස හදල පෞ්ගිය කාලෙ මේ රටේ ජනතාවර ලොකු විශ්වාසයක් දුන්න වැඩබැරි ආණ්ඩුව ගෙතරවෙලලා වැඩ කරන්න වැඩදක්ෂ කාර්යක්ක්ෂම වැඩපිළිවලක් ගොටාාවේ රාජපක්ෂ ජනාධිපතිවරයාගේ සහ මහින්දුම රජපක්ෂ අග්‍රාමාතයාගේ. ආන්ුත සිද්ධක හැට සිද් කරන හැරිදැි හොඳට ඒයේදිනේදී දෙැක් තවතාව හොඳ හොඳ සෙල්ලලා ඉදිරි අපිට බලාගන්න පුුව මොකද තුනෙන් දෙදක බලයකුත් දිීලා තියෙනවා මෙමයාලාගේ ප්‍රධාන අරමුණ තිබුණේ දහන මේමනි සංශෝධනය අවසි කිරීම සහ ඒ දහන මේ තිබෙන වැඩ පිළිවන් පිළිබඳව රට අහිතර දේවල් පිළිබඳව ඉවත් කිරීම කියෙන අයිට අහිත කරන දේවල් පිළිබඳවයින් කිරීම පිළිබඳ අපිත් එකක අතාව තියෙනවා හැබැයි පවුලකට පුදගලෙක්ට අහිතරදේවල් අයින් කරලා රටේ ප්‍රජාජන්තවාදේ විනාස කරන්න එකආධිපති වැඩපිළිවලට යම් ආණ්ඩුක ව්‍යස්ථාව සංශෝධනයක් සිද්ධවෙන්නේ ඇනවන මදමේ රටේ බහුතරය තුරෙන් දෙකගේ බලය දුන්නේ. ඒ සඳ හනවේ ට හපත වෙන. ටේ හපතස රටේ පැවත්ම වෙනුවෙන්. ඉදියේ රටේ දියුණ වෙනුවෙන් ගේයුතු ඒ ශක්තිමත් වැඩපිළිවල. කොටාේ රාජ පක්ෂ ජනාධිපතිවරයාගේ ආ්ඩෝතුරින් සිදයුතුයි කියන කාරණය තුළ දීපු. ජනමතයට පයි ගහල දා ලා ප්‍ර දැන්ප එන්න හදනවා එක ආණ්ඩුවේ ඩීල්ලා රක්ෂා කරග. දැන් අපට දැනෙනවා දැන් හිටපු ජනාධපතිවර මෛත්‍යපාල සිරිසේන ජනාධිපතිවරයට තළතුරු හදන්න ආ්ඩුක්‍රව්‍යස්ථා සංශෝධනයක් ඒ හදනවයි කියලා. මොකක්ද මේ පුුරු වැඩයි මේ මෙවැනි දේශපාලන ඩීල් තමන්ගේ පැවත්ව වෙනුවෙන් තමන්ගේ ආරක්ෂාව වෙනුවෙන් එක ඩීලා රක්ෂා කරග ආණඩු ප්‍රවස්ථාව, ැස්රගන්න මේටේ තුරෙන්ද මිසු ල ුන්ද ල ට ජනතාව හන සා මෙන්න මේ වගේ ර හි ර රහිතර වැඩ පිළි වලක් ලවිිච්ච ජනමතයෙන් ක්‍රියාප වීම පිළිබඳ. අපි කනගාටු ප්‍රකාශ කරන්න ඕනි නිසා අපේ ගොටාේ රාජ පක්ෂ ජනය පොත්තුම යික ගමනක් යනවද මන්ද රාජ පක්ෂ මහතය වගමනක් යනවද මේ දහනම විනි සංශෝදන කරන්න යන්නන්නේ ක පාන නොක පව කාලන පශ තිබුණ. ආධිපතික ැත්ත ගමතික පැත්තකනිසාා ඒ කහුල්ලදීම් සහ විධ මතවලට රටේ වැඩ පිල්ල නිර්මාණය විච්චි නිසා දනමයේ යම් දුරල්දාතියනවා කියන ප්‍රශ්ය සමහරුන්ට දකින්න පුළුව. හැබැයි අපි දැන්හනවා අත වර්තාමා ආණඩුවවෙන්නේ කොටාාවේ මහත්්‍යපේ මහිදරජපක්ෂ මඇතුමාගේ මල්ලි මයින්දරාජපක්ෂමඇත්තුවා අඒයි ඇතකොට අයියත් මල්ලිත් අතර ප්‍රශ්නයක් තිබෙනවද මේ ආණ්ඩුක වවස්ථාවේ ගැටලුව විසඳන්න වනී කියන කාණපෙනන මුදක්වාම මදකින්න පැහැදිල්බම දහට වනි සංශෝධනය තුළ රට වෙන්නගේ ඒ ප්‍රජාජන්තවාදය හිමිවීම ඒ කණ්ඩායමක සායික් පැලන්තියක ඒ පැවැත්ම වෙනුවෙන් රටේ අනාගත ව්‍යස්ථා නිර්මාණය වෙනවනන් ඒකට විරුද්ධවීම පිළිබඳව අපි පපාරක් හිතන් එ හැ රට හපත වෙනුවෙන් සහට ද වුණුෙන යම් ආනු ප්‍ර්‍යස්ථාවය සංශෝධනයක් කෙනවා. ඒ සඳහා සහයෝගයේ දෙන්න අපේ පැකිලෙන්ෙ න ඒවගේම කියන්න ටොඕනි විශේ ැන්. මේ මේ බහුත බ සිංහල බෞද්ධ බලවේක තුළ ගොඩනගුච්ච හයිිය කියන කාරණය වර්තමාන අණ්ඩු කියන. ඒ සඳහා විශේෂම අපි දැක්ක MCMC ගසුම අස්සන් කිරීමේ ඉරාදැමීමේ යෝජනාව තමයි වන්හිතම තුනෙන් දෙ කලබා ගැනීම සඳහහාව අවශ්‍යාව තිබන විවල් විරන්සමැත්තුමාක් අපට තුනෙන් දෙක් දෙන්න MC කිියසම අපිට හාවර කරන්න පුළුවන් රටේ පැවත්ම වෙනුවෙන් ගටේ දියුණුව වෙනුවෙන්. ඇමරිකාවට බිං අගලක්වට ලබවන් නොදෙන තැක ඉන්නවා කියන හිට ගන්නවා කියන කා දෙක ලැබිල න තාමත් ප්‍රමාදයි. අමාත්‍ය වඩල දැන් වැඩබාර අරගෙන තියෙන. අපි දැක ජතිපත්වා අගත්වා දවරුදුන් දැ අතව වල දියරුදුන් දැ මාත්ම ව ාරග තිෙනවා හැයි තාම මේ රට රහිත කරවා කියපු ගියවසුම. වැටේ සිංහල බෞද්ධ බලවේග මහාසංගරත්නයේ. ඇැවීම කැපවීම බලපොරොතු සල්ල සු හිසු කරතට පත්තලාති නි ජාතිය පවාදමින් ආගම විනාස කරන්නට ය මුත්හ එදනවාගෙන කාරනතම අපික මහා සංගරත්නය අපි දඩි අවධානයමුකර අවස්ථාවක් කරගන්න. ඔබවහන්සේලා විශාල කැපකිරීම. විශාල විදියේ යන් විරද වැට පිලව පැවි ල සිද වනා සිදධවන මේ මි කිු මයිකක් අපි ආ්ඩු කරන කාලය තුළ සංකරයි කියන කාරණය නිසා. නමුත් අද ඒ මැදිහැත්වීම තුළ සියල්ල වෙනස්සලා තිරති අපි බලාපොළොත්තුවන MCසි කිියසුම ඉදිරි පැවත්ම පිළිබඳව යම් පනිිවිියත් දෙන්න අපිදක්ක නීපතිවරයා කිසිම රට නීතිීන ප්‍රශයයක් හැකිල වා නීතිපතිවරගේ හෙමකාරණයක්කිවේ ැකික අපිදක මුණපොතය සහ ජනමාධ්‍යයන් තුළ විධතෙන් වල ජීතිපතිවරයා මේකට ග්‍රහක් කල තියර කියල කිසිම රටේ තිර නීතිකට පන හි හැකිල ඒගේ නීති පිතිවරයා මන්දැක කියලා තිබුණ නිතිවිතරයාගේ නියෝජිතයෙන් ම අපි එම ප්‍රශයක් කරයන හැකිනකා ීති මංන්තනව මේක දැන් අර කන්නෝඕනු ගුණාම තල ඔයා ගබරගයා කරන නයාය මේ ආ්ඩු ක්‍රියාත්පක කරනවායි කියෙන කාරණ රටේ විශාල ජන මතය පාවා දෙන වැඩ පිළිොල හිතා නොදුරීදී. MC කිසුම හර බේරටේ ජනතාවට තේරුම් ගන්න පුල මේ ආ්ඩුව කිවේ මකක්ද කරන්න මකක්ද යන්නේ කොහෙද මොනාද ග කාරය දනගන්න පුළුවන් ඒගේ මතමයි විශේෂෙන්ම පාස්කුප පහරය සම්බන්ධ පස්කුප පහරය සම්බන්ධව අපි දැක්ක හිටපු ජනාධීපතිවරයාසාක් රනිික්‍රම සිංහ හිටපු අගමැතිවරයත් ඒවගේ හිට රාජයමතවරොත් කැදවන ො හොද.ඒගේ අපිහ දින පනසක තිබි චාණ්ඩුව තුළත් යම් කිසි වගකීමත් අතවසවෙෙන්න ඇතිගෙන විශ්වාසේ. හිටපු වර්තමානඉන්න මහිත රාජපක්ෂ ආගමැතිවරයත් දින පනස්සක ගතකරපු ආණ්ඩුවේ මේ පාස්කු පහරය සම්බන්ධ යම් තොරතුර. ලැබුණද ඒ තොරතුර ලැබිලා කරාග නහිටිය අ නැත්නන් හුන්කන් නොදේ ඉටිය අද මේ සිදීමට කිය කාරෙත් අපිටියම් ප්‍රශ්යක්කය නිසාමන්හිතන ජනාජිපපුත්තුවන් අපින පාස්කු පහර කොමිසමට සියලු වගක කිය යුතු සිර දෙනා ඇැඳවනකොට දින පනස්සකේ තිබිච්ෂය ආණ්ඩේ යම් ග්‍රාදාම තත්තෙත් බේනට එලි කර යුතු ග කියෙන කාණීේ තින් දේශපාලන වශයෙන් පලිගැනීම් වලට භාජනය වෙන්න මේ පාස්කුප ාරය ලක් කරන්න පාස්කුපායනසි සිදධ විච්ච ඒ මනි සංහාරයේ පිළිබඳව ඒ ජීවිත හානය පිළිබඳව අපට අපටත් යම් කණගාටුවක් ේදනවත්ෙන හැයි මේ පාස්කුප ාරය සම්බන්ධ දාලා තියෙන මේ සම්බන්ධවරන්න මේ නීති මේේ වැඩ පිල්ුවන් සහන්ට අපිට දේශපාලන වශයෙන් පලි ගැනීම වැඩපිල්ිලකට යනවාදෝ කියන යම් සකයක් තිීනවායගෙන කාණනය මේ වෙලාවවෙ මතක් කරන. ඒවගේම විිශේෂයෙන්ම අපේ මතා කරන්න ඕේ එක්සත් ජාතික පක්ෂේ නව වැඩ පිළිවල පිළිබඳව එදා වගේම අදත් ප්‍රතිසංවිධානය ස ප්‍රතිසංවිානය කණඩය මරා නිර්මාණය කර හදරයි. එක් දාාති පක්ෂේ සිදිය යුතු පූර් ප්‍රසිංවිධාය ොකද කියන කාන්නේ මේ මහා මැතිවර්මයේ ප්‍රතිඵාලයත් එක්ක රටට පාක්ෂිකයා ලබාදල තිෙන සංවිහිත සිිකොට මධ්‍යස්ථානය ඉන්න උගත් කියන බද්ධමත් කියලා දේෂත කියන ශේෂත කියන ඒ සියරු දෙනාගේම ඔළුවේ ියම්. මොලයක්දු පුංචෝ මොලයක් තිබෙනවනම් මේ මහමැතිවරණයේ තිවිිච් ජනමතය තෙවරුම් ඇරගෙන ලැබිය යුතු වැඩ පිල් ගැ මොක අප පක්ෂ අපිත් ආදර පක්ෂ නාගතයේ පිළිබඳව අපි දකින්න හරියා සයිෂයි පක්ෂය අනාගතය කොතනද තියන්නේ සමඟ ජනපලවේගේ නායකත්තේ තුළ නිර්මාණය වවා නිර්මාණය වියතුයි කියන පනිවිලේ තමයි. විශේෂයෙන්ම මේ මහමැතිවරණේ ප්‍රතිඵල අත්තකති නිසා ඔය මෝඩ තගතීරු වැඩ කරන්න එපා දිනින් දින දවසෙන් දවස ඒ ප්‍රති සංවිධාන කමිටු පත් කරලා නවත වතාවක් ඒ එක අගායතට ඇදලදාන්න දැන් ඉතුර වෙලා න ැන් සරු සුරු වෙලා වෙලා ීරි එක ගොඩ ගන්නම් යැබ යුත්තේ සමගි ජනබලවේගේ නායකත්තයට හැර වෙන විකල්ප නැති බව මේවෙලාේ එක් ජාතික භක්ෂෝ ේෂ් ේෂට කියන කුල්කා ගන්න කන්්ඩෑමට වෙලා මතක්කන අවස්ථාව කර . ප්‍රතිසංවිධාන ඔබතුමාර මකිවේ ඇතරම පක්ෂිකයෝ ක් ජාතික පක්ෂික මේ සර සඳද ව සම ජනාව ි න. ඒමනං පාක්ෂිකයෝ කිව්වේ සමග ජන බලවේගේ තුළ බේක් ජාතික පක්ෂ රන්ද තු ප මති ප.

ඇහැලිවම දෙ මට පෙර මධ්‍යහම තුරදත් කිව්වේ. දහනමිනි සංසෝධනයේ යම් කිසි කාරණා තියෙනවන සංසෝදල් ලක්වීම ඒ ගැන අයිවාදයෙන් තොරයි. හැබැයි දහනමිනි සංසෝධනය හරහා නිර්මායච සාධනය ලක්ෂ විශේෂයෙන්ම ොරතුර දැන ගැමීම පනත වගේ මේ කරුණු කාරණ අහෝෂි කරලා විසිවන සංසෝධනයක් අරගෙන එනවනම්. ඒ විසින සංසෝධනය හරහා නිර්මාණය වෙන්නේ හුදු රටේ ජනතාවට වාසිදායක තත්ත්වයක් නොවන. ඔදුවේ දශපාලනච්්‍යයන්ට අශ්‍යතා පිරිමහා ගණ දෙයක් නම් ඒකට කොන් දේසි නැතුව අපි විරුද්ධ වෙනවා ඒ වගේම ඒ වෙනුවෙන් නිකම් පාලිමේන්තුේ අතව උස්ස නැතුන්දල විුද්ධ කතා කළ විතරන්වෙයි මේක බිමට ගහිල ජනතාවත් එක විරුද්ධව දැනවන්න පක්ෂ විස්තුදී.